යම්මයා පෙන් අහනවා මොනවද වෙන්නේ දැන් එදා ඩොලර් එක 376යි අද 308යි මේක තව වැඩි කල් යන්න ඉස්සෙල්ලා 200 ගණන් වලට ආවම ඔබතුමාට පෙනේවි කොහොමද ජීවන වීදම අඩු වෙන්නේ ඒක තමයි අපේ නායක රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන ක්‍රමවේදය දැන් යම්මයා අහනවා කොබන් UMP එක එදා කතා කරපු අය මෙතනට ආව නම් දන්නවා දැන් කොයිද අලියෝ ටික ඉන්නේ කියන එක දැන් ඒ විතරක් නෙමෙයි අංක ගණිතය අනුව අපි 2019 ඉදිරිපත් කරපු ඒ ජනාධිපති අපේක්ෂක තුලින් එදා ගෝතාබෙත් එක තරඟ කරනකොට UMP ප්‍රමුඛ ඒ පිරිසට ලක්ෂ 54ක් හම්බුණා ලක්ෂ 56ක් හම්බුණා ගෝතාබේ රාජපක්ෂට ලක්ෂ 69ක් හම්බුණා එදා ලක්ෂ 13කින් පෙරදුනා ඊට පස්සේ 2020 යන මහචන්දට මහචන්දට යනකොට දවන්ත එක්සත් ජාතිපක්ෂ දෙකට කඩලා ඒකෙන් අන්තිමට ඒ 60 ඒ 56 තියෙන එක ලක්ෂ 56 අඩු වුණා ලක්ෂ 27කට මොකෝ එක්සත් ජාතික පාක්ෂිකයන් මේක අනුමත කරේ නැහැ එදා තිබ්බ දේවල් අනුව ඒ නිහඬ වීම තුළ යම් විදියකින් ඒ එක්සත් ජාතිපක්ෂ යම් පිරිසක් එතන ගියා ඒක තුලින් අන්තිමට වුණේ එක්සත් ජාතිපක්ෂය తాවකාලිකව ජනතාව තුලින් පාඩමක් උගන්වගෙන අද මෙතනට ඇවිල්ලා තියෙනවා ඒ එදා නැතුණ එක අපර ඊට වැඩිය සම්පත අද රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට පරිවර්තන වෙලා තියෙනවා ඉතින් එදා මේ තියෙන එක්සත් ජාතිපක්ෂයේ ලක්ෂ 30 නිහඬ වෙලා ඉන්නේ ඔබතුමාලා දන්නවා මේ 2024 සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙනකොට ඉදිරිපත් වෙනවා මේ මහචන්ද ජනාධිපති වරණය ඒකේ නිර්පාක්ෂික අපේක්ෂක වශයෙන් පොදු අපේක්ෂක වශයෙන් අපි අපේ රනිල් වික්‍රමසිංහ මහතුමා ඉදිරිපත් කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඉතින් හැම දිනම මේකට සහයෝගය දෙනකොට ඒ නිහඬව තියෙන එක්සත් ජාතිපක්ෂයේ ලක්ෂ 30ත් සමග අද උදව් කරන සියලුම පක්ෂත් සමග ඉදිරිපත් වෙලා මේ රටේ 2024 ඔක්තෝබර් වෙනකොට මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට පත්වෙන එක අද මෙතනින් පටන් ගත්ත ගමන සාර්ථකව ගමන් කරනවා කියන එක මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා එකමුතුව එක පවුල එක්සත් ජාතිපක්ෂය කියන්නේ පවුල් පක්ෂයක් නොවේයි. මේ මුළු එක්සත් ජාතිපක්ෂෙම එක දේශපාලන පක්ෂයක් ලෙස තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි ඉදිරියට ගමන් කරමු. අලියා නැගිටින්න වෙලා යනවා. නමු නැගිටတာ පස්සේ මොන නැතිකරන්න වටන්න බෑ කියන එක තමයි මේ අවස්ථාවේදී ඔබතුමා ඉදිරියේ කියන්නේ.